අයිබෝවන් සතරින් පිළිගන්න මගේ YouTube channel එක මයි ටෙස්ට් වෙත අද මම හදන්නේ වෙනස්ම විදිහේ රසම රස කේක් එකක් විශේෂත්වය තමයි මම මේක හදන්න තෙල් බටර් පාන් පිටි කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ ඉතින් මේක රසම රස වෙනස්ම විදිහේ කේක් එකක් එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා මුලින්ම බිත්තර හතරක් ගන්නවා මේ බිත්තර වල සුදු මද සහ කහ මද වෙන් වෙන්ව බෝල් දෙකකට දා ගන්නවා මේ බිත්තර කඩාගත්ත සේරම බිත්තර එකපාර බෝල් එකට කඩලා දාන්න එපා. බිත්තර නරක් කරලා තිබුණ සේරම නාස්ති වෙනවා. ඉතින් මේ වගේ පොඩි පීරිසියකට දාලා බෝල් දෙකට දාගන්න පුළුවන්. මේ විදිහටම බිත්තර හතරම සුදු මද සහ කහ මද වෙන් කරගත්තා. දැන් මම බිත්තර කහ මද දාපු බෝල් එක අරගෙන ඒකට සීනි ග්‍රෑම් 100ක් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. අවශ්‍ය ද්‍රව්‍ය කප් වලින් සහ ග්‍රෑම් වලින් වීඩියෝ එකට පහතින් මම සටහන් කරලා තියෙනවා. හොඳින් මික්ස් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්න කෝන් ෆ්ලා ග්‍රෑම් 50ක්. නැතත් මම මේක හොඳින් මික්ස් කරගන්නවා. ඊළඟට මම මේකට ප්ලේන් යෝගට් ග්‍රෑම් 400ක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා සීනි දාපු යෝගට් එකතු කරගන්නව නම් කලින් එකතු කරගත්ත සීනි ප්‍රමාණය ටික අඩු කරගන්න. බේකින් පවුඩර් තේ හැන්දක් වැනිලා තේ හැන්දක්. දැන් මේ ටික හොඳින් මික්ස් කරගන්න ඕනේ. මේ වගේ හොඳින් මික්ස් කරගත්තට පස්සේ මම මේක පැත්තකින් තියලා සුදු මද දාපු බෝල් එක ගන්නවා. දැන් මම මේ සුදු මද ටික හොඳින් විනාඩි දෙකක් පමණ බීට් කරගන්නවා. දැන් මම මේක හොඳින් බීට් කරගන්නවා මෙන්න මේ විදිහට පුළුන් වගේ වෙනකන්. දමම බීට් කරගත්ත බිත්තර සුදු මද ටික කලින් මම හදාගත්ත මිශ්‍රණයට එකතු කරගන්නවා. සීරම එකපාර එකතු කරගන්න එපා දෙපාරකට එකතු කරගන්න. මුලින් මේ වගේ මිශ්‍රණයෙන් භාගයක් එකතු කරලා කලවම් කරගෙන ඉතුරු ටික ඊළඟ පාර එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. මම දැන් බැටර් එක හදාගෙන අවසానයි අපි යමු මේක කේක් ට්‍රේ එකට දාගන්න. මම පාවිච්චි කරන මේ විදිහේ රවුන්ඩ් කේක් ට්‍රේ එකක් අඩියට අනිවාර්යයෙන්ම ඔයිල් පේපර් එකක් දාගන්න. දැන් මම කේක් බැටර් එක දාගන්නවා කේක් ට්‍රේ එකට. දැන් මම මේ කේක් එක අවන් එකේ සෙල්සියස් අංශක 170ක උෂ්ණත්වයෙන් විනාඩි 40-45 අතර කාලයක් බේක් කරගන්නවා. මේ විනාඩි 45කට පස්සේ මම කේක් එක අවන් එකෙන් එළියට ගන්න යන්නේ. කේක් එක නිවෙන්න ඇරලා තමයි මම කේක් එක ට්‍රේ එකෙන් එළියට ගන්නේ. මේක තවත් රසවත් වෙන්න මම උඩින් අයිසින් සුක ටිකක් ගහගන්නවා. ඉතින් ඔයාලා කැමති විදිහට මේක ඩෙකරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙනවම යෝගට් දාලා හදාගත්ත ක්‍රීම් රස කේක් එක. ඇත්තට මේකේ පුඩින් රසයි කේක් රසයි දෙකම තියෙනවා. අලුත්ම වෙනස්ම රසයක කේක් එකක් තමයි මේක. ඉතින් ඔයාලා ගෙදරදී අනිවාර්යයෙන්ම හදලා රස බලන්න. අපි නැවතත් තමමු අලුත් රෙසිපි එකකින්. මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම my taste මගේ Facebook එක හරහා ඔයාලට මාත් එක්ක එකතු වෙන්න පුළුවන්.